තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහවත්නි, කාර්ය බහුල ජීවිතයක් තුළ කෙලෙස් ගින්නෙන් දැවෙන මේ ජීවිතය සද්ධර්මයෙන් සුවපත් කරන්නට ඒ සඳහාම ආමන්ත්‍රණය සිදු කරනු පිණිස මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වත්තල වැලිකඩමුල්ල අභය විහාරාධිපති කොළඹ අශෝක විද්‍යාලයේ ධර්මාචාර්ය අධ්‍යාපනපති නම කියනට අවසරයි පූජනීය කැලණිය සාසන වංශ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. පනාගොඩ කෙරේමුල්ල පාර පදිංචි H.A. බර්ටි මහත්මා, එච් ගීතා අයිරංගනී මහත්මිය හා දූදරු පින්වත් පිරිස අද දේශනාව සඳහා දායක වී කටයුතු කරනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පානං හි චේවනෝ නාස්ස හරය්‍ය පානිනා විසං, නාබනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතෝ තීති. ධර්මස්රණාබිලාසි කාරුණික වාසනාවන්ත සත්පුරුෂ ගුණවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන තවත් උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම බලාපොරොත්තු. අද දවසේ මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වය සම්පූර්ණ කරනවා පනාගොඩ කෙරේමුල්ල පාර පදිංචි H.A. බර්ටි මහත්මා, එච් ගීතා අයිරංගනී මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය සියලු දෙනාට පින් දෙන්නටත්, සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ කායික මානසික සැනසෙල්ලත් නිවන් සුවයත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙනයි අද දවසේ මේ පින්කමේ දායකත්වය සම්පූර්ණ කරන්නේ. පෙමතනි ලෞතරා බුදුරජාණන් වහන්සේ මේ මහා ලෝක සත්‍යා කෙරෙහිම මහමරු කරුණාවේ මෛත්‍රියෙන් යුක්තව උතුම් සද්ධර්මය දේශනා කළේ අපේ ජීවිතවල හිතසුව කැමැති වූ නිසාමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මදූත කණ්ඩායම වශයෙන් සැලකෙන පස්වග මහණුන් යසකල පුත්‍රයා සහ ඒ යහළුවන් 54 දෙනා ඔක්කොම 69 ආමන්ත්‍රණය කරලා දේශනා කළේ, මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස ගම් නියම් ගම් සැරිසරන්ට කියලා. එතකොට කොහොමද 60 දෙනා 60 මාර්ගයක ගිහාම බොහෝ දෙනාගේ හිත පිණිස සුව පිණිස පවතින්නේ? ඒ සුවය ඇති කළ හැකි මාර්ගය උන් තුල තිබ්බ නිසා. ඒකට අපි කියනවා සද්ධර්මය. නෛර්යානික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියලා කිව්වහම සමහර හිතාගෙන ඉන්නවා නිවනටම පමණක් පමුණුවන දෙයක් කියලා. මේ ධර්මය කියන්නේ පින්වත්නි නිවන කේන්ද්‍ර කොටගත් දෙයක් තමයි. හැබැයි නිවනින් පරිබාහිරව මෙලව ජීවිතයේ සතුටක් පරලොව සුගතියක් කියන කාරණා මේ ධර්මය තුළ ගැබ් වෙලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ මෙලොවට පරලොවට වගේම නිවනටත් උපනිශ්‍රය වන නිසා තමයි මේ ඇත්තෝ අද දායකත්වයන් සම්පූර්ණ කරගෙන තමනුත් පින් රැස් කරලා බොහෝ දෙනෙක්ට බණ අහලා පින් රැස් කරගන්න ඉඩ ප්‍රස්ථාව සැලසීමක් වශයෙන් මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. දැන් බණ ටිකක් අහමු. බණ අහන වෙලාව
පිවතුනි අද මේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් තෝරාගත්තේ ධම්මපදයේ පාප වර්ගයේ සඳහන් ගාථාව. මේ ගාථාව බොහෝ වෙලාවට අපේ නොයෙක් කතිකාවත්වල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පානං හිචේ වනෝනාස්ස හරෙය්‍ය පාරිනා විසං. නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු. දැන් අතේ තුවාලයක් නැත්තං අතේ තුවාලයක් නැති කෙනාට පුළුවන් බය නැතුව විසභාජනයකට අත දාන්න. මොකද ඔහුගේ ඇඟේ පිම්වත්නි විස දුවන්නේ නැහැ. නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු. අතේ තුවාලයක් තියන කෙනාට දැම්මොත් මොකද වෙන්නේ? මුළු ශරීරය පුරාම විස දුවන්න පටන් ගන්නවා, විස ශරීරගත වෙලා මැරෙනවා. එනිසා බුදුහාමුදුරුව දේශනා කරන පව් කරන්න අදහසක්වත් නැති කෙනෙක්ගෙන් යම් දෙයක් සිද්ධ වුණා කියලා ඔහුට පවක් සිද්ධ වීමක් ගැන ධර්මයේ සඳහන් කරන්නේ නැහැ. හැබැයි පව් කරනවාය කියන අදහසින් යම් කිසි කෙනෙක් කුමක් හෝ දෙයක් කළොත් ඒක බොහොම පුංචි සුළු දෙයක් වෙන්න පුළුවන්. ඔහුට සසර ගමනේ දුක පිණිසම එය පවතිනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ධර්මයේ තුල පින්වත්නි අපි කර්මය කියලා සඳහන් කරන්නේ ක්‍රියාව නොවේ චේතනාවයි. දැන් සියලුම ආගම්වල උගන්වන්නේ කර්මය කියලා කියන්නේ කරන දේ. ඔය ගොඩාක් ආගම්වල තියෙන සංකල්පයක් තමයි කළ කළ දේ ඵල ඵල දේ කියලා. කළොත් විපාක ලැබෙනවා. ඔබ අනුන්ට මෙහෙම කරොත් ඔබටත් එහෙම හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එහෙම කතිකාවක් නැහැ. කළ කළ දේ ඵල ඵල දේ කියලා චින්තනයක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ තමන් කරන ක්‍රියාව තමන්ට අනිත් පැත්තට ආයෙනවා කියන එක නෙමෙයි. මොකද උන්වහන්සේගේ දේශනාව චේතනාහම් භික්ඛවේ කම්මං වදාන. මහණෙනි මම කර්ම කියලා කියන්නේ චේතනාවයි. යම්කිසි කෙනෙක් සිතින් සිතා කරන දේවල් සියල්ල කර්ම ගණයට වැටෙනවාය කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපේ පින්වතුන්ලා අහලා තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය දඹදිව ෂඩ් ශාස්ත්‍රූවරු ආගමික නායකයෝ 6 දෙනෙක්. ඒ ප්‍රධාන 6 දෙනා අතර පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේසකම්බලි, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත සහ නිගණ්ඨනාත පුත්ත කියලා මහා ශාස්ත්‍රෝරු 6 දෙනෙක් හිටියා. ඕකෙන් අපි බුදුහාමුදුරුවොත් එක්ක සමකාලීනෙක් විදිහට සලකන්නේ නිගණ්ඨනාත පුත්ත. එහෙම නැත්නම් ජෛන මහාවීරතුමා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙත් මේ ජෛන මහාවීරගෙත් සමානකම් කිහිපයක් තිබ්බා. ජෛන මහාවීරත් අපේ බුදුහාමුදුරුවෝ වගේ හොඳ පෞලක ඉපදිච්ච කෙනෙක්. බුදුහාමුදුරන්ගේ වයසෙදිමයි. බුදුරජාණන් වහන්සේ උපදිච්ච කාල සීමාව තුළම ඉපදිච්ච කෙනෙක් තමයි නිගණ්ඨනාත පුත්ත. බුදුහාමුදුරුව අවුරුදු 35 බුද්ධත්වයට පත් වෙද්දී එයත් අවුරුදු 35 මහාවීර ස්වභාවයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි රූපේනුත් දෙදෙනා බොහෝ සමානකම් තිබ්බා. බුදුරජාණන් වහන්සේ තරමටම මහපුරුෂ ලක්ෂණ 80ක් අනුයන්ජන නොතිබ්බට හොඳ දේහධාරී ශරීරයක් තිබ්බා. ඉන්දියාවේ යන උපාසකම්මල දැකලා ඇති නිර්වත් පින්තූර. බුදුරජාණන් වහන්සේගේ රූපයට සමාන සමහරලාට අපේ ඇත්ත බුදු පිළිම කියලත් රැවටෙනවා. ඔය සමාජ මාධ්‍ය ජාලාවල මොකවත් දන්නේ නැතුව එහාට මෙහාට තොරතුරු ගෙන යන පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේට අපහාස කරලා කියලත් කලබල වෙනවා. බුදුරජාණන් වහන්සේගේ රූපයමයි ඒ පෙනුමමයි හැබැයි අපිට හඳුනගන්න තියෙන එකම ලක්ෂණය නිර්වත් රූප. මොකද නිගණ්ඨයෝ හිටියේ වර්ග දෙකයි, ශ්වේතාම්බරයෝ සහ දිගම්බරයෝ. ශ්වේතාම්බරයෝ කියලා කියන්නේ සුදු වස්ත්‍රයක් ඇඳගෙන නිරුවත වසාගෙන හිටපු අය. දිගම්බරයෝ කියලා කිව්වේ ඒ සුදු වස්ත්‍රයක් නැතුව සම්පූර්ණයෙන්ම නිරුවතින් හිටපු අය. අදටත් ඉන්දියාවේ ගියාම ඔබට මේ ජෛනයෝ එහෙම නැත්නම් නිගණ්ඨයෝ දැක ගන්න පුළුවන්. ඔය ජෛන මහාවීරගේ දර්ශනය තුළ තිබ්බා පින්වත්නි එක ඉගැන්වීමක්. ඒකට කියනවා පරම අවිහිංසාවාදය. මොකද පරම අවිහිංසාවාදය කියන්නේ? අවිහිංසාවාදෙත් පතුලටම ගිහිල්ලා. දැන් බෞද්ධ අපේ තියෙන්නේ පරම අවිහිංසාවාදයක් නෙමෙයි. අපි අවිහිංසාවාදී. හැබැයි අපි පරම අවිහිංසාවාදයකට ගිහිල්ලා නැහැ. කොහොමද පරම අවිහිංසාවාදය කියන්නේ? ඔය නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයෝ පාරේ ගියේ කොස්සක් අරගෙන.
ඒගොල්ල අඩිය තියන්න කලින් බිම අතුගාලා බිම පිරිසිදු කරලා තමයි අඩිය තියන්නේ. මොකද බිම ඉන්න සත්තු පෑගේ කියලා. නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයෝ වැස්ස කාලෙට එළියට බහින්නේ නැහැ. තනකොළ පෑගේ, පුංචි පුංචි සත්තු පෑගේ කියලා. ඒක තමයි පස්සේ කාලෙකදී අපිටත් ආවේ. මොකද නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයෝ එළියට බහින්නේ නැහැ. හාමුදුරුවරු මුල් කාලේ වැස්ස කාලෙත් පිණ්ඩපාත යනවා. එනිසා ජෛන මහාවීරතුමන්ගේ ශ්‍රාවකයෝ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට චෝදනා කළා. ඔබ වහන්සේ අවිහිංසාවාදී දහමක් දේශනා කරන්නේ, හැබැයි තනකොළ පැලවෙන කාලේ, මේ පුංචි පුංචි සත්තු එළියට බහින කාලේ ඔබ වහන්සේගේ ගෝලයෝ හැම තැනම ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී තමයි කියන්නේ මේ නිගණ්ඨනාත පුත්තගේ ශාසනය තුල තියෙන හොඳ දෙයක් වස්වැසීම කියලා. අපිත් ඒක අපේ ශාසනයට එකතු කරගමු. හොඳ නම් පින්වත්නි කාගෙන් ගත්තත් හොඳයි, නරකනේ ගන්න හොඳ නැත්තේ. එනිසා ඔය පන්සිල් කියන එකත් අපේ දෙයක් නෙමෙයි, ජෛන මහාවීරතුමාගේ. බුදුහාඳුරේ එක හොඳ නිසා තමයි අපිටත් පන්සිල් සමාදන් වීම අනුමත කළේ. ජෛන මහාවීරටත් ඒක ආවේ කොහෙන්ද? මේ පන්සිල් කියන්නේ ලෝකේ හැමදාම හැම ආගමකින්ම තහනම් කරපු දේවල්. ලෝකේ ඕනම රටක නීතියෙන් මේ කරුණු පහ තහනම්. මිනිස්සු මරන්න, සත්තු මරන්න මං හිතන්නේ කිසිම තැනක අවසර දීලා තියෙනවා කියලා. හොරකම් කරන්න ලෝකේ කිසිම රටක කිසිම තැනක අවසරයක් නැහැ. කාම අපචාරයට ලෝකේ කිසිම තැනක අවසරයක් නැහැ. බොරුව වංචාවට සහ අසම්මත විදියට මත්පැන් භාවිතයට ලෝකේ කිසිම තැනක අවසරයක් නැහැ. ඉතින් ලෝකය යහපත්ව පවත්වාගෙන යන්න තමයි මේ සියලුම වතාවත් ඔවුන් තමන්ගේ ශාසන තුළට ඇතුළත් කරගත්තේ. ජෛන මහාවීරතුමා අර පරම අවිහිංසාවාදය කියලා කිව්වහම ඔහු වතුර ටිකක් බිව්වේ පෙරලා. වතුරේ පානින් ඉන්නවා, ඒ ප්‍රාණීන් ගිලුණහම අපිට පව් සිද්ධ වෙනවා, ඔහුගේ ජීවිතත් පව් කියලා වතුර ටිකක් පෙරලයි බිව්වේ. ඊළඟට පින්වත්නි ඒ විතරක් නෙමෙයි, ඔහු හැම මොහොතකම අර මං කිව්වා වගේ පයින් ගමන් කරද්දිත් පොළව අතුගගයි ගියේ. හැම පුංචි සිද්ධියක් පිළිබඳවම සැලකිලිමත් වුණා. දැන් එහෙම සැලකිලිමත් වෙවි ඕනෑට වැඩිය හිටියොත් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? දැන් ඔබ වාහනයක නැකලා ගමන් බිමන් යනවා, වාහනේ වීදුරු ඇවිල්ලා කොච්චර සත්තු හැප්පිලා වැටෙනවද? වැටෙන වැටෙන සතෙක් ගානේ ගානේ බ්‍රේක් ගහ නවත්ත නවත්ත යන්න ගියොත් ඔබට නියමිත අරමුණ සඳහා යන්න බෑ. ඔබ බණක් අහන්න හරි පිනක් කරන්න හරි පන්සලකට යන්න සූදානම් වෙද්දී පාරවල් අතුගගා ඉන්න ප්‍රාණීන් ඔක්කොම අයින් කර කර යන්න ගියොත් පින්වත්නි ඒක ප්‍රායෝගික නැහැ. අනිත් එක තමයි අපිට පෙනෙන ලෝකයට වැඩිය නොපෙනෙන ලෝකය බලවත්. දැන් මිනිස්සු හිතන් හිටියට පෙනෙන ලෝකයයි බලවත් කියලා, ඊට වැඩිය නොපෙනෙන ලෝකය බලවත්. ඇසට පෙනෙන්නේ නැති සුදුර ජීවීන්, අනුක ජීවීන් කොච්චර ලෝකයේ තුළ ඉන්නවද? මං ඊයේ පෙරේද දැක්කා එක වීඩියෝ එකක පෙන්නනවා, මිනිස්සෙගේ නියපොත්ත. මේ පුංචි නියපොත්ත ඇතුලේ තියෙන එකතු වෙලා තියෙන කුණු ටික එකතු කරනවා නේද? සමහරුනම් නියපොතු කපලා පිරිසිදුව ඉන්නවා. හැබැයි සමහරු ඉතින් නියපොතු ටිකත් ඔවාගෙන ඉන්නවා. ඒක ආහාරයට ගන්න පිරිසකුත් ඉන්නවා. ඒකේ පෙන්නනවා අර කපපු නැති නියපොත්තක් ඇතුලේ තියෙන කුණු ටික සූරලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකට දාලා බලලා මොකද වෙන්නේ? ඔබට පෙන්නනවා ඒ ඇතුලේ පණුවක් දඟලනවා. පණු කැදලිත් තියෙනවා, බිත්තරක් තියෙනවා. අපිට ඒවා පේන්නේ නැහැ එච්චරට. ඊළඟට මම දැක්කා ඒ වීඩියෝ එකේම කියනවා වැඩුණු පිරිමියෙකුගේ රැවුල හරියට පිරිසිදු කරේ නැත්තම් ඒ රැවුලේ තියනවලු වැසිකිළියේ කොමඩ් එකක තියෙන විසබීජ ප්‍රමාණයට වැඩිය සුද්‍ර ජීවීන් ගණනාවක්. එනිසා හරි පරිස්සමෙන් ওই රැවුල් එක්ක ගනුදෙනු කරද්දී වවනවා නම් පිරිසිදු කරන්න ඕනේ. එනිසායි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කිව්වේ මහණෙනි හිස රැවුල් බාන්න, පිරිසිදුව ඉන්න, සිවුරු ටික හොඳට හොද ගන්න. මේ පරිශුද්ධත්වය බාහිරෙන් වගේම අභ්‍යන්තරින් තියෙන්නත් ඕනේ. සමහර වෙන්නෝ එළියෙන් විතරක් ලස්සනයි, ඇතුළ මොකුත් නැහැ. සමහර වෙන්නෝ ඇතුළ ලස්සනයි, බාහිර ගැන සැලකිලිමත් වීමක් නැහැ. සමහර වෙන්නෝ පින්වත්නි එළියයි ඇතුළයි දෙකම ලස්සනයි, සමහරුන්ගේ එළියක් ඇතයි ඇතුළක් ඇතයි. බුදුහාඳුර ඕක කියනවා කුම්භ සූත්‍රයේදී. කලගෙඩි තියෙනවලු ලෝකේ සමහර කල හොඳට සායම් කරලා කැටයන් කපලා පින්තාරු කරලා ලස්සනයි, හැබැයි ඇතුලේ මොකවත් නැහැ, හිස්. සමහර කල තියනලු ඇතුලේ හොඳට පුරෝලා, ගිතෙල් හරි එළඟ තෙල් හරි පොල් තෙල් හරි පුරෝලා,
හැබැයි එලියෙන් මොකවත් නෑ, නිකම් මැටි කලේ. සමහර කල තියනවලු හොඳ වටිනා දේවල් දාලා සිංහතෙල් වගේ ඒවා එලියනුත් කැටයන් කපලා ලස්සනට මෝස්ත රැඳලා තියෙනවා. සමහර කලවල ඇතුළත් හිස් එළිය මොකවත් නැහැ. ඉතින් මිනිස්සුත් එහෙමයි. එනිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා අනවශ්‍ය විදිහට මේ සංකල්පවල ගැඹුරට යන්න ගියොත් අපිට නිවන් මාර්ගේ වැහෙන්න පුළුවන්. එනිසයි බුද්ධාගම පරමවිහිංසාවාදයක් නොවි අවිහිංසාවාදයක් පමණක් උනේ. දැන් බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ සිතාමතා කරන දේ තමයි ඔබට කර්මයක් බවට පත් වෙන්නේ. නොහිතා කරන කිසිම දෙයක් කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලෙ පින්වත්නි සිදුවෙච්ච සිදුවීම් අනුව ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුහාමුදුරනේ අපි මේවා වැරදි වශයෙන් දකින දේවල්. හැබැයි අපි හිතලා නෙමෙයි මේ දේවල් කරන්නේ. එතකොට අපිට වැරද්දක් සිද්ධ වෙනවද? බුදුහාඳුර ඒ වෙලාවේදී හරි ලස්සනට තෝරා බේරා දෙනවා. සමාජයේ බාහිර පරිසරයේ වැරදි විදිහට දැක්කට ඔබේ හිතේ ඒ වැරද්ද කිරීමට සිතුවිල්ලක්වත් නැත්තම් ඔබ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. සමහර වෙලාවට මේ පුංචි සිදුවීමකින් අපේ සිතුවිලි නරක් වුණොත් පින්වත්නි අපිට මහ පුදුම අපරාධයක් වෙන්න පුළුවන් සසර. දැන් මේ පින්වතුන්ලා එහෙම දන්නවා සාලිය අශෝකමාලා කතන්දරේ නේද, අපේ දුටුගැමුණු රජුරගේ පුතානේ සාලිය රජුරු. සාලිය කුමාරයා විවාහ වුණේ අශෝකමාලත් එක්ක. දැන් අශෝකමාලා ගැන කියද්දී අපේ ඉතිහාසය කියන්නේ කොහොමද? රූප සුන්දරියක් බවට පත්වෙච්ච මහා ලස්සන රූපයක්. හැබැයි අඩුපාඩුවක් තිබ්බා. මේ අශෝකමාලා කියන්නේ සැඩොල් කුලේ කෙල්ලක්, චණ්ඩාල කුලේ. සමාජයේ ඉතාමත්ම පහත් කියලා සලකපු කුලේ කෙල්ලක්. අශෝකමාලා සාලිය කුමාරයාගේ ප්‍රේම වෘතාන්තය ගැන කියද්දි කියනවා, දවසක් සාලිය කුමාරයා උයන්කෙලි සඳහා පිටත් වෙද්දී අශෝකමාලා එනවා නගරයේ දිහාට. උදේ පාන්දර නගරයේ ප්‍රාකාර දොරටුවල තියෙන දොරටු විවෘත කරන්න යද්දී අශෝකමාලා කෙලින්ම ඉන්නේ දොරටුවට අභිමුඛව ඉස්සරහින් ඉන්නවා. දොරටුව ටික ටික විවෘත කරද්දී අශෝකමාලා දන්නවා සැඩල් කුලේ කෙල්ලක් මහරජුරුවේ යන මග හිටියොත් මරණ දඬුවම තමයි ලැබෙන්නේ. එනිසා අශෝකමාලා මොකද කළේ? අර ප්‍රාකාර බිත්තියට හේතු වෙලා කානුවටත් එහා පැත්තට ගිහිල්ලා හිටගත්තා. සාලිය කුමාරයා අස්ස කරත්තෙන් එන ගමන් වටපිට බලද්දී ටිකක් ඈතින් ප්‍රාකාර දොරටුවට හේත් වෙලා හිටපු මේ කාන්තා රූපය දැක්කා. හැබැයි කොච්චර ලස්සනද කියනවනම් සාලිය කුමාරයා අහන්නේ රියදුරාගේ මොකද්ද? ඊයේ හවස අපි මෙතනින් යද්දි මේ බිත්තිය ඇඳලා තිබ්බේ නැති චිත්‍රේ අද උදේ වෙද්දි කවුද ඇඳේ? කවුද ඒ දක්ෂයා? එයාට පේන්නේ බිත්තිය ඇඳලා තියෙන චිත්‍රයක් වගේ, එච්චරට ලස්සනයි. ඒ වෙලාවේදී රියදුරා කියනවා, ස්වාමීනි චිත්‍රයක් නෙමෙයි, ලං වෙලා බලන්න ඔය සැඩොල් කෙල්ලක්. බලපුවම ඇත්තටම මනුෂ්‍ය ස්ත්‍රියක්. ළඟට ගිහිල්ලා ඇහුවා, නුඹ සස්වාමිකද අස්වාමිකද? එපාරකව මම අස්වාමිකයි, විවාහ වෙලා නැහැ. එහෙනම් මන් නුඹ විවාහ කරගන්නවා කිව්වා. මොකද්ද අශෝකමාලා කිව්වේ? ඒක හිතන්නවත් එපා. මං සැඩොල් කුලේ කෙල්ලක්. මාව විවාහ කරගන්නවා නම් ඔබ එක්ක රජපෞලෙන් අයින් වෙන්න ඕනේ. රජකම ගැන තියෙන සිහිනය අතහරින්න ඕනේ. කුමාරයා ඒකටත් කැමති වුණා. සාලිය අශෝකමාලා පෙම් පුවත අපි හැමෝම දන්නවා. හැබැයි අපි නොදන්නා තැනක් තියෙනවා. ඔච්චර ලස්සනට ඉපදිච්ච අශෝකමාලට ඇයි සැඩොල් කුලයක ඉපදෙන්න සිද්ධ වුණේ කියලා අපි නොදන්න තැනක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා ඔය අශෝකමාලා පෙර භවයක අම්මත් එක්ක පන්සලට ගියා. පන්සලට ගිහිල්ලා පින්වත්නි අශෝකමාලා උරයක දාගෙන ආපු මල් මල් ආසනේ හලාගෙන ගියා. අම්මා ඒ වෙලාවේදී කිව්වා, මොකද්ද ඔය වැඩේ තේරුම? ඔබ හරියට සැඩොලියක් වගේ, පහත් කුලේ කෙල්ලක් වගේ. බුදුහාමුදුරන්ට මල් පූජා කරනවා නම් ඒ මල් හොඳට හෝදාපන්, ඒ මල් වලට පැන් ඉසාපන්, ඒ මල් හොඳට සකස් කරලා හරි ලස්සනට ආසනේ මත තැම්පත් කරාපන්, උඹ නම් සැඩොලියක් කියලා අම්මා කිව්වා. අම්මා කිව්වම මෙයා කේන්ති ගිහලා අම්මට කියනවා, මමද සැඩොලි, උඹනේ සැඩොලි නේද? උඹ තමයි සැඩොලි, මම නෙමෙයි.
තමන්ගේ අම්මට ද්වේෂ සහගතව පිටකරපු ඒ වචනය නිසා සසරේ භව ගණනාවක් සැඩොලියක් වෙලාම ඉපදුනාකෝ. දැන් අම්මා නරකකටද කිව්වේ? නරකකට නෙමෙයි කිව්වේ. මේ හිතින් හිතලා පෙමුවන්නේ ද්වේෂ සහගතව පිටකරන වචන. දැන් අද ළමයින්ට නම් මේවා හොඳ පාඩම්. අද දෙමව්පිය මොනවා හරි කිව්වහම කියනවනේ, ඔයා දන්නවද ඕවා? ඔයා කටවහගෙන ඉන්න කියනවා. විශේෂයෙන් ওই මුණුපුරු මිනිපිරි එහෙම ආච්චිලාට කියනවා, ඔයා දන්නවද? ඔයා කටවහන් ඉන්න කියලා. ඌටත් වැඩිය බර වචන කියනවා. නමුත් ඒවැයි කර්ම විපාක අපි පුංචි කාලේ ඉඳන් කියලා දෙන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, අපි යම් චේතනාත්මකව කරන දෙයක් තියෙනවද, ඒක අපේ පස්සෙන් එනවාමයි. එනිසා ඒව නවත්තන්න බෑ. දැන් බුදුහාමුදුරු මේ ගාථාව දේශනා කළේ පින්වත්නි, කුක්කුට මිත්ත වැද්දා මුල් කොටගෙන. රජගහනුවර හිටියා එක්තරා නිවසක සිටු දියණියක්. බොහොම සස්ත්‍රීකවයි හැදුනේ. සස්ත්‍රීකව හැදුණු සිටු දියණියට අවුරුදු 13 14 වගේ වෙද්දී මේ නගරයට ආව කුක්කුට මිත්ත කියලා වැද්දෙක්. කුක්කුට මිත්ත වැද්දා කියන්නේ හොඳ හැඩි දැඩි ශරීරයක් තිබ්බ රළු පෙනුමක් තියෙන වැද්දෙක්. එයාගේ රාජකාරියේ තමයි කැලේ ඉන සතු ටික මරාගෙන මස් ටික පටවගෙන කරත් එක කරත් නැගලා ඇවිල්ලා නගරේ මස් විකුණලා යන්නේ. දැන් ඔය ආදරයට බාධා නැහැ කියලා කියනවානේ. වයස බාධාවකුත් නැහැ, තරාතිරම් බාධාවකුත් නැහැ. සමහර වෙලාවට රජමැදුරුවල, සිටුමැදුරුවල කෙල්ලෝ ඉතාමත්ම පල්ලෙහාතැන් වල ඇත්ත එක්ක විවාහ වෙනවා. සමහර උගත් අය නේද, PhD උපාධි කරපු අය දෙක වසරටවත් ඉගෙන ගත්ත නැති ඇත්ත එක්ක විවාහ වෙනවා. සසර පින්වත්නි, මේ ප්‍රේමය කියන එක ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකක් කියලාද? ප්‍රේමය කියන්නේ හරියට නෙළුම් අලයක් වගේ කියලා. මේ ලෝකේ හරිම විග්‍රහය බුදුහාමුදුරන්ගේ. ඇයි ඒ? නෙළුම් මලේ ඔයත් දැකලා ඇති, වැස්ස කාලෙට හොඳට පැලවෙලා මල් පිපිලා වැව්වල පාවි පාවි ලස්සනට තියෙනවා. හැබැයි පායන කාලයක් ආපු ගමන් මොකද වෙන්නේ? වතුර හිදලා ගියාම නෙළුම් අලේ මඩ යටට ගිහිල්ලා හිර වෙලා තියෙනවා, මැරෙන්නේ නැහැ. ආයි වැස්සක් වැටිච්ච ගමන් අරක දලු දදා පැලවෙනවනේ ලස්සනට. දැන් ওই වැව්වල කවුරුත් ගිහිල්ලා වැස්සට පස්සේ නෙළුම් පැල කරන්නේ නැහැ, ඉබේ පැලවෙනවා. බුදුහාඳුර කියන ප්‍රේමයත් එහෙමයි. සසර සෙනෙහස නැග නැගී එනවා. ආයි ඒක අපිට විනාශ කරන්න බෑ. මේ තරුණ සිටු දේවිය, සිටු කෙල්ල, සිටු කුමාරිකාව සීමැදුරු කවුළුවෙන් බලාගෙන ඉඳිදී පේනවා ඇඟ පුරාම ලේ ගාගෙන හැඩි දැඩි කොල්ලෙක් යනවා කරත් එක. අන්න සසර ප්‍රේමේ මතු වුණා. එතන තමයි හිත බැඳිච්ච තැන. වැඩකාර කෙල්ලට කිව්වා, අර මස් වැද්දගෙන් ගිහින් අහපන් මස් ටික විකුණලා ආයි යන්නේ කීයටද කියලා. වැඩකාර කෙල්ල අහපමකෝ, අද නම් යන්නේ නැහැ, දවසක් ඉඳලා හෙට හවස තමයි යන්නේ කියලා. ඒ පාර මේ සිටු දියණිය ගෙදර කාටවත් නොකියා සාමාන්‍ය මෙහෙකාර කෙල්ලක් විදිහට ඇඳගෙන කඩමාළු ටිකක් තමන්ගේ රෙදි ටිකත් පොට්ටනියේ බැඳගෙන සූදානම් වෙලා හිටියා. පහුවෙන්ද අර මස් වැද්දා මස් විකුණලා යන ගමන් වනාන්තරයට මේ සිටුමාලිගේ ඉදිරියේ යද්දී මේ තරුණ කෙල්ල කියලා කරත්තේ පිටිපැස්සෙන් මස් වැද්දාගේ පිටිපැස්සෙන් ඇවිදිනවා. එපාර මස් වැද්දා බැලුවා ටික දුරක් යද්දී කෙල්ලක් එනවා තමන්ගේ පස්සේ. වනාන්තරයට ඇතුළු වෙන තැනෙද්දි කිව්වා, මගේ පස්සෙන් එන්න එපා, මං යන්නේ කැලේට. පාරවරදී ඔබට එනිසා හොඳ සිහියෙන් ඉන්නවා නම් මගේ පස්සෙන් එන්න එපා, මං වැද්දෙක්, කැලේට යන්න. ඒ පාරකෝ, ඔයා යන ගමන ඔයා යන්න, මං ඔයාගේ පස්සෙන් ආවේ නෑ. ඔයා යන ගමන ඔය කෙල්ලෝ හිටපු ගමන් එහෙම කරනවා නේද? දැන් ආවෙත් ඒකගේ පස්සෙන්මයි. මගේ පස්සෙන් එන්න එපාකොහම බොරුවට ලොකුකම පෙන්නවා නේද? මං ඔයාගේ පස්සෙන් ආවේ නෑ, ඔයා යන ගමනක් යන්න. එහෙම කියලා කැලේ ඇතුළටම ගියා. ඇතුළට ගියාට පස්සේ ආයි වැද්දා කියනවා, මම දැන් එකපාරක් කිව්වා මාත් එක්ක આવොත් ඔයාට පාර වරදි, ඒ නිසා මාත් එක්ක එන්න එපා. ඒ පාර මේ සිටු දියණිය කියනවා, අතට ලැබිච්ච සැපේට පයින් ගහන පව්කාරයෝ ඉන්නවද ලෝකේ නේද? තමන් ළඟට ආව සැපතට පයින් ගහන පව්කාරයෙක් වෙන්න එපා. අපි කියන්නේ අර මැණික් ගලක් හම්බුනහම ඒකේ කනා මොකද කරන්නේ? ඒකේ පය හැපුණට ඇහිඳ ගන්නෙ නැහැ. ඒත් අහලා තියෙනවානේ, මැණික් ගලේ පය හැපුණට කනා හුලලා ගනීද, සුරක්ෂිතව ඇති කළාට උරුලෑ වගේ ගඳ ඇරේද, කොහොඹ ගහේ මල් පිපුණට මීමැස්සා රෝන් ගනීද,
කොතෙක්කිවත් මෝඩයාට උගේ ගතිය ඌවරීද. ඔහොමන කිව්වේ පරණමෙන් සිතින් මෙයක් කියන අතටාපු සැපේට පයින්ගහන මෝඩයෙක් වෙන්ඩ එපා. මම මේ ගමනාවේ මගේ කැමැත්තෙන් ඒකෙන් ඔහේට කාර්යක් නෑ. එතට මගේ කැමැත්තෙන් මේ ගමනාවකම වැද්දටත් තේරුණා මේ වැද්දගේ පස්සෙන් එන්න එක. කරත්තෙන් ඉන්දෝගෙන කැලේටම අරංගිය. ගිහිල්ල කැලේදි දෙදෙනා බොහොම සතුටින් ජීවත් වෙලා පුත්තු හත් දෙනෙක් හැදුවා. කාලයක් ගත වුණා පින්වත්නි, මේ පුත්තුත් වැඩිමහල් වයසට පැමිණිලා ලේලිල හත් දෙනෙක් කැලේට අරංගා. දැන් පවුලක් ඉන්නවා කැලේ ඇතුලේ 16 දෙනෙක්. වැද්දයි, සිටු කුමාරිකාවයි, පුත්තු හතයි, ලේලිලා හතයි. සතුටි. ඒකයි කියන්නේ හිත ගිය තැන මාලිගාව කියලා. කැලේට ගිහිල්ලත් හිටියේ ස්වාමියාත් එක්ක බොහොම සතුටි. පෙමතුනි මේ ස්වාමියා උදේට දඩේමේ යද්දී අර කුමාරිකාව මොකද කළේ? දඩේමට ඕන කරන බඩු ටික ගෙනත් දෙනවා තමන්ගේ ස්වාමියාගේ අතට. දුන්න ඊතලේ පොරව කැත්ත දීලා බොහොම සෙනෙහසින් මේගොල්ලෝ කාලය ගත කළා. ඔය කාලය අතරතුර බුදුරජාණන් වහන්සේ දවසක් හිමිදිරිය බලනවා ලෝකයේ දිහා අද කාටද පිහිට වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නුවණ දැලට අහුවෙන්නේ මේ කැලේ ඉන්න වැඩි පවුල. උන්වහන්සේට පේනවා මං අද කැලේට වැඩියොත් මේ 16න් 15ක් සසරින් එතර වෙන්න සතර අපායෙන් නිදහස් වෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. උන්වහන්සේ උදේ පාන්දරම ඇවිල්ලා පින්වත්නි අර වැද්දා අටවලා තිබු උගුල්. අපේ බණ පොතේ කියන්නේ උගුල් 500ක් අටවනවලු. ඒ කියන්නේ මේ මහා පරිමාණ විදිහට මස් වෙළඳාම කරපු වැද්දෙක්. මේ එක උගුලක් ගලවලා ඒ උගුල තිබ්බ තැන වැල්ලේ බුදුහාඳුරගේ පාසට හන්තියලා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියක් ගහක් මුල හෙවනේ. දැන් වැද්දා කලින් දවසේ අටවපු උගුල් පරීක්ෂා කරන්න එන්නේ පහුවෙන්දා උදේ. එදා උදේ ඇවිල්ලා බැලුවා එක උගුලකටවත් සත්තු අහුවෙලා නැහැ. එපාර දැක්ක ප්‍රධාන උගුල ගලෝලා කවුරු හරි ඊළඟට ඒ උගුල ළඟ අඩිසලකුණුත් තියෙනවා. කවුරු හරි පාහරේ මගේ බඩට ගහන්න තමයි මේ වැඩේ කළේ. දැන් ඉතාමත්ම කෝපේ කේන්තියෙන් හොයනවා කවුද මේ වැඩේ කළේ. එහෙම හොයද්දි හොයද්දි පේනවා නුදුරු ගහක් යට ඉන්නවා බුදුරජාණන් වහන්සේ. ඒ කාන්තෙන්ම මෙයා තමයි මේ වැඩේ කරන්න ඇත්තේ කියලා වැද්දා මොකද කරේ? තමන්ගේ දුන්න අරගෙන ඊතලයක් අමුණලා භාග්‍යතුන් වහන්සේගේ හිසට විදින්ඩ සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. බුද්ධ අදිෂ්ඨාන බලවත්. උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා හීය නොමිදේවා. මේ ඊතලය දුන්නෙන් නොමිදේවා. එළියට එන්න එපා. දැන් වැද්දා අදිනවා අදිනවා අදිනවා. හැබැයි ඊතලයේ නිදහස් වෙන්නේ නැහැ. එහෙම්මම දාඩිය දාගෙන ඉන්නවා. හවස් කාලයේ ගත වෙනවා. අම්මා කියනවා තමන්ගේ පුතණුවරුන්ට වෙනදට තාත්තා උදේ ගිහාම දහවල් වෙද්දී ওই මස්ටි කාරගෙන එනවා. අද දැන් හැන්දෑවේ 3-4 වෙලා තාත්තා නැහැ. කරදරයක් වෙන්න ඇති. පුතේ උඹලා ගිහින් බලාපන්. පුත්තු හත් දෙනා එනවා. එද්දිම දකින්න පින්වත්නි ඈත ඉන්නවා බුදුරජාණන් වහන්සේ. ඒගොල්ලෝ දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කියලා කැලේ හිටපුන්නේ. අවුරුදු ගාණක් කැලේ හැදිච්ච වැද්දෝ. ඒගොල්ලෝ හිතනවා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අනතුරක් කරන්න අපේ තාත්තා යාට විදින්ඩයි යන්නේ. එහෙනම් අපිත් තාත්තට උදව් කරන්න ඕනේ කියලා මේ පුත්තු හත් දෙනාත් අර විදිහටම ඊතල අමුණනවා දුන්නට. බුදුහාඳුනගේ අදිෂ්ඨානේ එහෙම්මමයි. දැන් මේ කොල්ලෝ ටිකගේ අදින ඊතලේ නිදහස් වෙන්නේ නැහැ. ඔහොමත් ටික වෙලාවක් ගියාට පස්සේ ගොම්මන වැටිගෙන එනවා, අඳුර වැටිගෙන එනවා. අම්මා අර ලේලිලා හත් දෙනාට කියනවා අද නම් මොකක් හරි ලොකු සංසිද්ධියක් වෙන්නයි යන්නේ. මගේ ස්වාමියත් නැහැ, නුඹලගේ ස්වාමිවරුත් නැහැ. අපි ඔක්කොටම අනතුරක්. ඒ නිසා වහාම යම්. මේ අම්මයි ලේලිවරු ටිකයි එද්දි අම්මා මගදීම දකිනවා ලෞතුරා බුදුහාමුදුරන්ට හීමානාගෙන ඉන්න තමන්ගේ ස්වාමියයි පුත්තු ටිකයි. දැන් මම මුලිනුත් කිව්වනේ මෙයා රජගහනුවර සිටු කුමාරිකාව. එයා බුදුහාඳුරම හොඳට දැකලා තියෙනවා පුංචි කාලේ ඉඳන්. වැද්ද දැකලා නැති වුණාට මේ සිටු කුමාරිකාව එක පාරටම කෑ ගහනවා අනේ මාපියානෝ මරව. මගේ තාත්තව මරන්න එපා. මගේ තාත්තට හිංසා කරන්න එපා. එහෙම කියද්දි පින්වත්නි වැද්දා කල්පනා කරනවා දෙවිහාඳුරනේ එතකොට මම්මගේ මාමණ්ඩියවද මරන්න ගිහින් තියෙන්නේ.
වැදි පුතාලා ටික කල්පනා කරන අපේ සීයාද එතකොට මේ. දැන් කිව්වේ මාපියා නොමරව කියලා නේ, මගේ තාත්තව මරන්න එපා. එතකොට ඒගොල්ලන්ට මොකද වුනේ? තමන්ගේ ඥාතිවරයෙක් ගැන ඇතිවෙන සෙනෙහස මතුවුණා. මේ මගේ මාමණ්ඩියනේ. මේ මගේ සීයානේ. ඔන්න ඔහොම හැඟීමක් ඇති වුණා. ඇති වුණාම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අර අදිෂ්ඨානේ අතහැරියා. ඒ වෙලාවේ මොකද වුනේ? ඊතල සියල්ලක්ම බිමට වැටුණා. දුණු ඊතල බිමට දාලා අර වැද්දයි පුත්තු හත් දෙනයි බිම දන ගහගත්තා. ඊළඟට වැදි ලේලිල හත් දෙනයි අර සිටු කුමාරිකාවයි බුදුහාඳුර ඉස්සරහ දන ගහගත්තා. බුදුරජාණන් වහන්සේ බොහෝම සතුටි මේ ඇත්තන්ට බණ කියන්න පටන් ගත්තා. ඔහොම බණ කියලා ඉවර වෙද්දි පින්වත්නි, අර නඩේ හිටපු 15 දෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් විහාරයට වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේත් අනෙකුත් ස්වාමීන් වහන්සලාත් ඉන්න තැන ධම්සභා මණ්ඩපයේදී කියනවා, අද මම මහවණේට වැඩියා. මම කියපු බණ අහලා කුක්කුට මිත්ත වැද්දාත් පුත්තු හත් දෙනත් ලේලිලා හත් දෙනත් උතුම් සෝතාපට්ටි ඵලයට පත් වුණා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි වැද්ද සෝවන් වෙන්න කලින් අර සිටු කුමාරිකාවනේ සෝවන් වෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳන් ධර්මය ගැන දන්න හොඳට ඉගෙන ගත්ත සිටු කුමාරිකාවට මොකද උනේ? බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී කියනවා, ඔය සිටු කුමාරිකාව අමුතුවෙන් සෝවන් වෙන්න දෙයක් නැහැ. වැද්ද එක්ක පැනලා යද්දිත් සෝවන් කිව්වා. අවුරුදු 7 සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච කෙනෙක්. දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් දෙවිහාමුදුරනේ බලන්නකො සෝවාන් වෙච්ච උනුත් පැනලා යනවද වැද්දෝ එක්ක කියලා. වෙනවා පින්වත්නි. ඇයි? සෝවාන් කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දුරු වීම පමණයි. සෝවාන් කෙනාට කාමරාගක් තියෙනවා, සෝවාන් කෙනාට පටිගත් තියෙනවා, මානක් තියෙනවා, උද්දච්චක් තියෙනවා, අවිජ්ජාක් තියෙනවා, රූපරාගක් තියෙනවා, අරූපරාගක් තියෙනවා. එනිසා සෝවාන් වුණා කියලා හිතන්න එපා. බිම බලාගෙන යනවා, ඔක්කොගෙන් ඈත් වෙනවා, ඒව බොරු කතා. විසාකාව සෝවාන් වෙලා අවුරුදු 7 කසාද බැඳලා ළමයි 20ක් හැදුවානේ. ඊළඟට අනේපිඩු සිටුතුමා සෝවාන් වෙලා මැරෙනකන් සල්ලි පොලියට දුන්නානේ. බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා රටක් පාලනය කළානේ. එදා සෝවාන් වෙනවා කියලා කියන්නේ ඔබ හිතන ආකාරය වෙනසක් නෙමෙයි, සිතේ ඇතිවන අභ්‍යන්තර විප්ලවයක් මිසක් කයේ සිදු වෙන වෙනසක් නෙමේ. සෝවාන් කෙනාටත් කාමය ඇත, සෝවාන් කෙනාටත් පටිඝය ඇත. එනිසා බුදුරජාණන් වහන්සේ කියන එයා අවුරුදු 7 සෝවාන් වෙලා හිටියේ. පෙර සෙනෙහසක් මතුවෙච්ච නිසා වැද්දත් එක්ක ගියා. හැබැයි දැන් මුළු පවුලම සෝවාන් ඵලයට පත් වෙලා කිව්වා. ඒ පාර අර හාමුදුරුවරු කුටුකුටු ගගා කතා වෙනවා. බුදුහාඳුරෝ අහනවා, මහණෙනි නුඹලා මොනවද ඔය තැන් තැන්වල කියවා? ස්වාමිනී අපිට ප්‍රශ්නයක්. ඔය වැද්දා හැමදාම දඩේමේ යන්න ගෙයින් එළියට බහිද්දි ඔය වැද්දට කැත්ත, පොරව, කෙටේරිය දුන්න ඊතල ඔක්කොම අතට ගෙනත් දුන්නේ ඔය සිටු කුමාරිකාව. ඔබ වහන්සේ කිව්වා කැලේට එන්නත් කලින් සෝවාන් කියලා. අපි දන්න විදිහට සෝවාන් අය පානාතිපාතා වේරමණියා සියලුම ආකාරයේ ප්‍රාණඝාතවලින් වැළකිච්ච අය. එතකොට බුදුහාඳුරනේ මේක පරස්පරයිනේ කියලා කිව්වා. අන්න බුදුහාඳුර ඒ වෙලාවේදී කියනවා, ඇය තමන්ගේ ස්වාමියාට දුන්න ඊතලේ කෙටේරිය ගෙනත් දුන්නා තමයි. හැබැයි කිසිම සතෙක් මරාගෙන වරෙන් කියන සිතුවිල්ලක්වත් ඇගේ හිතේ නැහැ. මොකද්ද එයාගේ හිතේ තිබ්බේ? මගේ ස්වාමියා ගෙදරින් එළියට යනවා වැඩට. මා විසින් කළමනා සම්පාදනයකට දිය යුතුයි. බිරිඳකගේ වගකීම. සමහර බිරිඳවරු ඉන්නේ ස්වාමියා ගැඳුන් ටික හදලා, සපත්තු දෙක හදලා, කෑම පාර්සලේ උතල වැඩට යද්දි ලෑස්ති කරලා දෙනවා. සමහර අය මම දැකලා තියෙනවා අර සූට් කේස් එකත් ලෑස්ති කරලා අතට දෙනවා, ටයි එකත් හදනවා, ඔළුවත් තිබිනවා. ඔක්කොම කරලා ස්වාමියාව පිටත් කරලා හරිනවා. මෙයත් කරන්නේ ඒකයි, ප්‍රිය බිරිඳකගේ යුතුකම් වගකි. එතනින් එහාට කියලා මරාගෙන වරෙන් කියන අදහසක්වත් හිතේ නැහැ. බුදුහාඳුරුකෝ එයා සෝවාන්ම තමයි. ඊළඟට මේ ස්වාමීන් වහන්සේලා අහනවා, බුදුහාඳුරනේ අපිට තවත් ප්‍රශ්නයක්. මෙන්න මේ අය කැලේ ඉඳන් සත්තු මරමරම හිටපු අය, ප්‍රාණඝාත කර කරම හිටපු අය, සෝවාන් වෙන්න තරම් පිනක් කොහෙන්ද මේගොල්ලන්ට? බුදුහාඳුර ඒ වෙලාවේදී කියනවා,
පෙර කාශ්‍යප බුදුහාමුදුරුව පිරිනිවන් පාපු වෙලේ මේ පවුල ඒ ගමේ ඉපදිච්ච පවුලක්. අතීතේ ඔවුන් ඒ ගමේ ඉපදිලා ඉඳිදි මිනිස්සු මොකද කරේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවහම සෑයක් හදන්න පටන් ගත්තා. දැන් අපේ අත දන්නවා, අල්පායුෂ්ක බුදුවරුන්ගේ ධාතු විසිරුණාට දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ ධාතු විසිරෙන්නේ නැහැ. අපේ බුදුහාඳුර අවුරුදු 80යි ජීවත් වුණේ. එනිසා මේ ලෝකෙ හැම තැනම ධාතු චෛත්‍ය. හැබැයි අපේ බුදුහාඳුරන්ට කලින් හිටපු කාශ්‍යප බුදුහාඳුර අවුරුදු 20,000ක් වැඩ ඉඳලා පිරිනිවන් පාපු නිසා ඒ දීර්ඝායුෂ්ක බුදුහාඳුරන්ගේ ධාතු කොහෙවත් විසිරුණේ නැහැ. ඒක ඝන ශරීරයක්. ඒකම තැනයි තිබ්බේ. ඒ කියන්නේ ලෝකෙටම තිබ්බේ එක චෛත්‍යයි. ඒ චෛත්‍ය මිනිස්සු හැදිවේ සිරියල් මැටිගෙනල්ලා තලතෙලින් අඹරලා ඒවැයෙන් ගඩොල් පුච්චලා රන්නාලේප කරලා රත්තරන් ගඩොල් වලින්. එක ගඩොලක වටිනාකම කහවණු ලක්ෂයක් කියන. ඒක ගැන රන් දාගබක් හදලා මිනිස්සු පුද පූජා කරන්න යද්දි මේ වැද්දා ඒ කාලේ මේ ගමේ ප්‍රධානියා. එතකොට කිව්වා, අපි කවුරු හරි මේ චෛත්‍යයට වතාවත් කරන නායකයෙක් පත් කරමු. ඒ පාර වැද්දව පත් කළා. එයා කිව්වා, මම එහෙනම් මේ ගම් ප්‍රධානියාව පත් කළා. මං එහෙනම් මං ළඟ තියෙන කහවණු කෝටියක් දෙන්නම් කිව්වා. ඒ පාර නගරේ හිටපු ප්‍රධානියට ඕක ආරංචි වෙලා එයා හිතනවා, අර ගමේ ප්‍රධානියා මේකේ මුල් තැන ගත්තා, මේකේ මගේ නමට හොඳ නැහැ, මමයි ලොක්කා වෙන්න ඕනේ. බලන්න අද මිනිස්සු එදත් ඉඳලා තියෙනවා. නගරේ ප්‍රධානියා පණිවිඩයක් කරනවා, මං කෝටි දෙකක් දෙනවා මාව නායකයා කරපන්, දේශපාලඥයෝ වගේ. ඊට පස්සේ ඉතින් ගමේ නායකයා කියනවා, හොඳයි මං කෝටි 3ක් දෙන්න. අරයා කියනවා, 4ක් දෙන්නම් කියලා. ඔහොම ඔහොම එනවා. අන්තිමට පින්වත්නි, ගමේ නායකයා කෝටි 8ක් දෙන්නම් කිව්වහම නගරේ නායකයා කියනවා, මං කෝටි 9ක් දෙනවා කියලා. ඒ පාර මේ ගම් ප්‍රධානියා කල්පනා කරනවා, මංගාව තියෙන්නේ කෝටි 9යි. මං දැන් කෝටි 10ක් දෙනවා කියලා කිව්වොත් මට දෙන්න විදිහ නැහැ. අරමිනිහට පුළුවන් කෝටි 11යි 12යි 13යි 20ක් උනත් දෙන්න. මට එච්චර සල්ලි නෑ, උපරිමේ කෝටි 9යි. එනිසා මෙතනින් එහාට මොකද්ද කරන්නේ කියලා හිතලා එයා කිව්වා, හොඳයි මේ සල්ලි කියන එක අද තියෙනවා හෙට නැති වෙනවා. හැබැයි අපි එහෙම නෙමෙයි. අපි සසර පුරාවටම පින් කරොත් සසරේ රැකෙන අය. එනිසා මායි, මගේ නෝනයි, මගේ පුත්තු ටිකයි, ලේලිවරුයි, අපි ඔක්කොම අද ඉඳන් මේ මහසෑයට දාසකම් කරනවා. අපේ මුළු ජීවිතේම මේ සෑයට කැප කරලා අපි දාසකම් කරනවා. එනිසා අපිට කරන්න පුළුවන් ඉහළම පූජාව ඔච්චරයි. ගමේ මිනිස්සු කිව්වා, සල්ලි නම් ඕන එකෙට දෙන්න බැරිය. හොරෙක්ට වුණත්, මංකොල්ලකාරයෙක්ට වුණත්, කුඩුකාරයෙක්ට වුණත් සල්ලි දෙන්න පුළුවන්. මෙහෙම තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සෑයක් අකින්න හැමෝටම බෑ. එනිසා නායකයා කරන්න ඕනි ගමේම කෙනාවයි කියලා ගමේ කෙනාට දුන්න නායකත්වය. පිමතුනේ මේගොල්ලු හැකි උපරිමේ චෛත්‍යයට දාසකම් කළා. බුදුහාඳුරෝ ජීවමානයි කියලා හිතලා කාලයක් යද්දී ගමේ මිනිස්සු එකතු වෙලා මේ මිනිස්සුන්ගේ බරට චෛත්‍යයට භවභෝග වස්තු පූජ කරලා දාසකමින් මේගොල්ලම මිදෙව්වා. හැබැයි මිදෙව්වට ඒගොල්ලෝ කිව්වා, අපි උඹලා අපිව මේකෙන් මිදෙව්වට මැරෙනකන් චෛත්‍යයට සැලකිලි වත්පිළිවෙත් කරනවායි කියලා මැරෙනකම් ඔය වත්පිළිවෙත් ටික කරා. බුදුහාඳුරෝ කියනවා, මැරිලා ගිහිල්ලා මේ 16 දෙනාම දිව්‍ය ලෝකවලයි ඉපදුනේ. චෛත්‍යයකට වතාවත් කිරීමේ පින. දිව්‍ය ලෝකවල ඉපදිලා ඊට පස්සේ සසරේ එක එක තැන්වල ඉපදිලා භවගති පෙරලෙද්දී සමහරුන්ගේ අතින් අඩුපාඩු සිද්ධ වෙනවානේ. වැද්දගේ අතිනුත් එහෙම අඩුපාඩුවක් සිද්ධ වුණා. සිද්ධ වෙලා තමයි වැද්දෙක් වනචාරියෙක් කියන මට්ටමට පත් වුනේ. බිරිඳ කොහොම හරි තමන්ගේ පින බලවත් කරගෙන රජගහනුවර සිටු පවුලක ඉපදුනා. හැබැයි සිටු පවුලක හෝ වැදි කුලයක හෝ දෙන්න ඉපදුනාට වැඩක් නැහැ. අර මං කිව්වා වගේ නෙළුම් අලේ වගේ ප්‍රේමය මතුවෙනවා කොහේ හිටියා. දැන් සමහරලාට කියන්නේ කොහොම අපි දෙන්න හම්බුණාද දන්නේ නැහැ කියලා. පතාගෙන ආවහම පින්වත්නි කොහේ හිටියත් සමහර උතුරු කොනේ සමහර දකුණු කොනේ හම්බ වෙනවා. කොහමද හම්බුනේ කියලා අහපම කෙනා හිත අපිටත් හිතා ගන්න බෑ කියලා. සසර බැඳු. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා, අර මහා සෑයට කරපු වතාවත්වල ප්‍රතිඵල. ජීවමාන බුදුවරේක් බුදු වෙච්ච බුදුවරයෙක්ගේ ගුණ කදම්බේ සිහිපත් කරගෙන කරපු පුණ්‍යස්කන්ධය තමයි මේ අතන්ට සෝතාපත්ති ඵලයට
උරුමකම් කියන්නට හේතු වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය සිද්ධිය මුල් කොටගෙන කියනවා, මහණෙනි අපි හිතුවට මේ පුද්ගලයෝ සෝවාන් වෙලත් මෙහෙම කරා කියලා එහෙම අදහසක්වත් නැහැ. මේ වැදි බිරිඳ තමන්ගේ ස්වාමියාට මේ ආයුධ සියල්ල සපයා දුන්නේ තමන් විසින් කළ යුතු යුතුකමක් ලෙස සලකාගෙන. මහණෙනි යම් කෙනෙක්ගේ අතේ තුවාලයක් නැත්තම් ඔහු විසභාජනයකට අත දැම්මා කියලා ඇඟේ විසඳුවන්නේ නැහැ. මොකද අපේ හැමපෙම හැමෙන් ආවරණය වෙලානේ. එතකොට තුවාලයක් නැහැ කියලා අපිට ඕනෑම විසකට අත දාන්න පුළුවන්. හැබැයි ඔබේ ඇඟේ තුවාලයක් තියෙනවා නම් ඔබ කානුවකට බහින්න බය වෙන්න ඕනේ. කුඹුරකට බහින්න බය වෙන්න විස දුවනවා. දිව්වට පස්සේ මී උණ කියන විස බීජයක් ගිහලා දැන් දොස්තර මහත්තුන්ට හරි ලේසිනේ. මොනවා හරි මැරිච්ච ගමන් කියන විස බීජයක් ගිහලා. මේ මතු පිට සම තුවාල වෙලා තිබ්බොත් විස බීජ ගිහලා ඔබ මැරෙනවා. බුදුහාඳුරෝ කියන ආන් ඒ වගේ. පවු කරන්න අදහසක් තියාගෙන මොනවා කළත් ඔබට පවුම තමයි. හැබැයි පව් කරන්න අදහසක්වත් නැතිව ඔබේ අතින් සිදුවෙන සමහර දේවල් පව් කියලා කියන්න බෑ. දැන් සමහර වෙලාවට මිනිස්සු කියනවා පින්වත්නි අපි නිර්මාංශිකයි. අපි මස් මාළු වලින් සම්පූර්ණම වැළකිලා කියලා. හැබැයි නිර්මාංශික ඔබ නිර්මාංශික විඳීම හොඳයි. ලෙඩ රෝග වලින් වළකින්න පුළුවන්. හැබැයි ඔබේ හිත තුළ තියෙන ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, කුහකකම නම් දැන් හිට්ලර් කියන්නේ සමහර වෙලාවට මේ බොහොම නිර්මාංශික වෙන්න උත්සාහ කරපු කෙනෙක්. නිර්මාංශික හිට්ලර් මරපු මිනිස්සු සංඛ්‍යාව හිතාගන්න බෑ නේද? සමහර වෙලාවට ඔය වෙජිටේරියන්ස්ලා හරි භයානකයි. උදාහරණ කියන්න පුළුවන් නම් කියලා මිනිස්සුන්ට අපහාස කරන්න හොඳ නැහැ. නිර්මාංශිකයි කියලා පෙන්නුවට ඒගොල්ලගේ ජීවිත හරිම භයංකාරයි. ඇතුළ හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සිදුරු තියාගන්න එපා. මේ කන දෙයින් නෙමෙයි අපේ ජීවිත අපිරිසිදු වෙන්නේ, චේතනාව තුළින්. මිනිස්සු හිතන විදිහෙන් තමයි ජීවිතයට පින්වත්නි අප්‍රමාණ අකුසලයක් රැස් වෙන්නේ. අතේ තුවාලයක් නැත්තම්, ඒ කියන්නේ ඔබේ චේතනාව අපිරිසිදු නැත්තම් ඔබ මොනවා කෑවත් මන්නම් හිතන්නේ කෑමෙන් අකුසලයක් සිද්ධ වෙනවායි කිය. බුදුදහමේ ගොඩාක් මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මස් කෑවහම පව් සිද්ධ වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේගෙන් දේවදත්ත හඳුරු ඉල්ලපුවම ජීවිතාන්තයේතෙක් භික්ෂූන් මස් මාංශ නොකෑ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ ඒකට මොකද්ද දීපු උත්තරේ? දේවදත්ත කැමති කෙනෙක් කාපු දෙන්, අකමැති කෙනෙක් නොකා ඉඳපු දෙන්. බුදුහාමුදුරුවෝ දන්නවා මස් මාළු කෑවා නොකෑවා කියලා මිනිස්සු පිරිසිදු හෝ අපිරිසිදු වෙන්නේ නැහැ කියලා. දැන් නිකමට හිතන්න පේමන්නේ ඔබ හිතලා කරන පවද නොහිතා කරන පවද බලවත්. දැන් ඔබ සතෙක් මැරුවොත් බෙල්ල කැපුවොත් ඔබට පව්. හැබැයි කෑම මේසෙට බෙදලා තියෙන මාළු කෑල්ල දැක්කහම ඔබට පීනන මාළුවෙක් මතක් වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මරපු, කවුරු හරි කෙනෙක් විකුණපු ආහාරයක් විදිහට විතරක් දැකපු දෙයක් තමයි ඔබ අරගෙන ආවේ. හැබැයි සතෙක් දැක්ක ගමන් ඔබට කටට කෙල වුණනවා නම්, මස් පිඟානක් මතක් වෙනවා නම් එතන තියෙනවා ඔබට ප්‍රශ්නයක්. එහෙම සමහරු ඉන්නවා. දැන් මං සමහර ලාට ওই පුවත්පත්වල එහෙම දකින ගහේ බැඳලා හිටපු හරකගේ ගාතයක් කපාගෙන ගිහිල්ලා උයන පව්කාරයෝ ඉන්නවා. ඇයි ඒ? මේ සතාගේ පණ තියෙද්දිම මස් විදිහටයි දකින්නේ. ආං චේතනාව කර්මයක් බවට පරිවර්තනය වුණා. ඒ නිසා හොඳට මේ දහම ගැඹුරින් අධ්‍යයනය කරන්න භාගතුන් වහන්සේ දේශනා කරන සිතුවිල්ලක්වත් නැතිව ඔබ කරන සමහර දේවල් පව් බවට පත් වෙන්නේ නැහැ. දැන් උපාසකම්මල පන්සල් වලට දානේ දෙනවා. දානේ දෙදී සමහර උපාසකම්මල මන් දන්නවා කල්පනා කරනවා අනේ පන්සලේ පොඩි හාමුදුරුවෝත් ඉන්නවානේ, හැදෙන වයසනේ, කැල්සියම් ටිකක් ඕනේනේ, හාල්මස්සු ටිකක්වත් දෙන්න ඕනේ කියලා. එතකොට ඔය මස් මාළු පූජා කරාම පව් නම් අර උපාසකම්ම හාල්මස්සු යන්න කලින් මොකද කරන්නේ? හාල්මස්සන්ගේ ඔළු කඩනවානේ. කඩන ඔළුවක් ගන්න පව් සිද්ධ වෙන්න එපා. එහෙම පව් සිද්ධ වෙන්නේ නැහැ. හාල්මස්සන්ගේ ඔළු කඩන්නේ බෝංචි කඩනවා හා සමාන සිතුවිල්ලකින්. හැබැයි හාල්මස්සන්ගේ ඔළු කඩන ගමන් උපාසකම්ම හිතුවොත් හිටපිය කඩන්නමයි හිටියේ බෙල්ල කියලා. එහෙම කැඩුවොත් පව්. චේතනාවත් එක්ක සම්බන්ධ වුණා. එහෙම නැතුව මෛත්‍රී සහගත චේතනාවකින් අනේ මේවා හොඳයිනේ. කැල්සියම් තියෙනවානේ නේද? පොඩි හාසලුන්ගේ හොඳට අස්ති පද්ධතිය හැදෙයිනේ. මෛත්‍රියෙන් හැදුවොත් එක කුසලයක්. එනිසා පින්වත්නි චේතනාව මතමයි පින හෝ පව තීරණය වෙන්නේ. එහෙම නැතුව කරන ක්‍රියාව මත නෙමෙයි.
බුදුරජාණන් වහන්සේ කුක්කුට මිත්ත වැද්දා මුල් කොටගෙන මේ අනුශාසනාව සිද්ධ කළා. ඔබේ ජීවිතයටත් මේ අනුශාසනාවෙන් ලැබුණු දහම් කරුණු ජීවිතේ සාර්ථක කරගන්නටම උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. පිමතුනි, රැස් කරගත් සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන්, වරණයෙන්, සැපෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔබ සමසුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනුත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් අද මේ පින්කමේ සදැහැති දායකත්වයේ සම්පූර්ණ කරන පනාගොඩ කෙරේමුල්ල පාර පදිංචි එච් ඒ බර්ටි මහත්මා, එච් ගීතා ඉරාංගනි මහත්මිය හා දූදරු පිරිස බලාපොරොත්තු වෙන පරිදි ඔවුන් නමින් මිය පරලව ගිය එමානිස් හාමි පියාණන්, යසෝ හාමි මෑණියන්, එවගේම චාර්ලිස් සිඤ්ඤෝ පියාණන්, කේ කරුණාවති මෑණියන් ඇතුළු වර්ග පරම්පරාගත වූ මිය පරලව ගිය සෑම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. බණ ඇසූ ඔබ නමින් මිය පරලව ගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. බෝධිසත්ත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත්ී වදාළ මහා සංඝරත්නයටත්, රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ටත් මේ පින් අත් වේවා. ඔවුන් සෑම සියලු දෙනාටම මේ පින් ඇසේවා, දනේවා, පින දැක සතුටු වේවා, අනුමෝදම සතුටු වේවා, දුකක සිටීනං ඒ දුකින් මිදේවා, සැපතක සිටීනං ඒ සුපෝඩාත් වර්ධනය කරගනීවා, නුදුරු භවයක මමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් රැස් කරගත් සියලුම පින් අද මේ උතුම් පින්කමේ සදැහැති දායක මූලික කාරක භාවයට පත්වන පින්වත් එච් ඒ බර්ටි මහත්මා, ගීතා ඉරාංගනී මහත්මිය, දුව පුතනුවන්, බෑණනුවන්, මිනිපිරිය ඇතුළු සහභාගී වූ පිරිසටත්, ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාටත්, දේශකයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පවුලේ සියලුම දෙනා, එවැගේම බණ ඇසූ ලක්වාසීලු වාසී සියලුම දෙනා, බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලය ඇතුළු මේ සෑම සියලු දෙනාගේම ජීවිත මේ ධර්මයෙන් ඒකාලෝක වේවා. ඔබ සෑම සියලු දෙනාම නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කායික වේදනා, මානසික පීඩා දුරු වේවා. කරන කියන රැකී රක්ෂා, වෙලහෙළ දාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු පවුණු භාවයට පත්වෙත්වා. මෙලව ජීවිතේ වාසනාවන්ත වේවා, පරලොවත් සුගතිගාමී වෙත්වා. අවසන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මෙපින හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීදිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.